රුසියානු ප්‍රහාර මගින් අඩපණ වෙතිබු යුක්‍රේනයේ විදුලි සැපයුම 70%ක් දක්වා යලි වර්ධනය කිරීමට සමත්ව තිබෙනවා. යුක්‍රේනර්ගෝ බලශක්ති ආයතනය අද ප්‍රකාශ කළේ අක්‍රිය වී තිබූ න්‍යෂ්ටික බලාගාර 3ක් යුක්‍රේනයේ බලශක්ති පද්ධතියට සම්බන්ධ කිරීමට සමත් වූ බවයි. කෙසේ වෙතත් යුක්‍රේනයේ කලාපවලින් 30%ක් බලශක්තිය සම්බන්ධයෙන් දැවැන්ත අර්බුදයකට මුහුණ දෙන බවද දන්වා තිබුණා. කියව අගනුවර විදුලි සැපයුමද 50%ක මට්ටමින් මේ දක්වා අඩපණව පවතින බවයි අනාවරණ කළේ. අයහපත් කාලගුණය සහ හිම පතනය විනාශ වූ පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට බාධා කරන බවයි යුක්‍රේන වාර්තා සඳහන් කළේ. මේ අතර යුක්‍රේන හමුදා විසින් පසුගියදා අත්කරගනු ලැබූ කේර්සන් නගරයේ වෙත රුසියානු හමුදා ෂෙල් වෙඩි ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. ඩිනිප ගංගාවේ වම්යුරේ සිට බෙම දෙවන්ත මට්ටමේ ප්‍රහාරය එල්ල කර තිබූ බවයි යුක්‍රේන හමුදා නිවේදනය කළේ. මෙහිදී සිවිල් වැසියන් දස දෙනෙකු මිය ගොස් 50කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලැබූ බවද දන්වා තිබුණා. දකුණු යුක්‍රේනයේ සැපොරිසියා සහ නිකපෝල් නගර වෙතද රුසියානු හමුදා ෂෙල් වෙඩි සහ කාලතුවක්කු ප්‍රහාර දියත් කළ බවයි යුක්‍රේන හමුදා නිවේදනය කළේ. මෙහිදී බලශක්ති පද්ධතිය ඉලක්ක කර ගනිමින් විනාශයන් සිදු කිරීමට රුසියාව තැත් කරනු ලැබූ බවයි යුක්‍රේනය චෝදනා කළේ. මේ අතර ලුහාන්ස් කලාපයේ සෝටාවෝ නගරය තුලදී රුසියානු හමුදා වෙත දෙවැන්ත ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. කලාපයේ යුදාගල් කණිමින් සිටි රුසියානු භටයන් පිරිසක් යුක්‍රේන හමුදා විසින් වටලා තිබූ බවයි දන්වා තිබුණේ. මෙහිදී ප්‍රහාරයට ලක් වූ පිරිස රුසියානු සංචිත භටයන් ලෙසද නම් කර තිබෙනවා. දෛනික වාර්තාව තුළින් රුසියානු හමුදා අද ප්‍රකාශ කළේ ඩොනෙට්ස් කලාපයේ සීමා නගර ඉලක්ක කර ගනිමින් සාර්ථක මට්ටමේ ප්‍රහාර මාලාවක් එල්ල කළ බවයි. මෙහිදී MLRS පද්ධතිය භාවිත කරමින් යුක්‍රේන හමුදා මර්මස්ථාන වෙත පහර දුන් බවද නිවේදනය කළා. කේර්සන් කලාපයේ දකුණු සීමාව තුළදී යුක්‍රේන හමුදා පසුබැස්වීමටද සමත් වූ බවයි දන්වා තිබුණේ. මෙහිදී යුක්‍රේන හමුදා ආයුධ ගබඩාවක්ද සම්පූර්ණ මට්ටමින් වනසා දැමූ බව රුසියානු හමුදා ප්‍රකාශක ඉගොර් කොනෂෙන්කෝ ප්‍රකාශ කළා. මේ අතර රුසියානු ජනපති විලැද්මීර් පුටින් ප්‍රකාශ කළේ රුසියාවේ ඉන්ධන සඳහා සම්බාධක පැනවීමට තැත් කිරීම බරපතල මට්ටමේ තත්ත්වයන් නිර්මාණය කළ හැකි බවයි. දෙසැම්බර් 5වනදා සිට රුසියාවේ ඉන්ධන සඳහා මිල සීමාවක් පැනවීම ගෝලීය මට්ටමින් බලපෑ හැකි බවයි රුසියානු ජනපති ප්‍රකාශ කළේ. ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් කියා සිටියේ රුසියාවේ කොන්දේසි සඳහා යුක්‍රේනය එකඟ වන අවස්ථාව තුළ යුද්ධය නිමාවට පත්වන බවයි. යුද්ධයේ ප්‍රතිවිපාකවල වගකීම යුක්‍රේනය භාරගත යුතු අතර භූමිය සම්බන්ධ රුසියාවේ කොන්දේසි පිළිගත යුතු බවද දන්වා තිබුණා. යුක්‍රේන ජනපතිවරයා කොන්දේසි පිළිගන්නා අවස්ථාව සමග යුක්‍රේන ජනතාවගේ කඳුළු නිමාවට පත්වනු ඇති බවද දන්වා තිබුණා. රුසියාවේ කොන්දේසි සම්පූර්ණ මට්ටමින් බැහැර කරන බවයි යුක්‍රේන ජනපති විලැද්මීර් සෙලෙන්ස්කි සඳහන් කළේ. යුක්‍රේන භූමිය රුසියාවට පැවරීමක්ද සිදු නොවන බව ප්‍රකාශ කළා. සතියක් තුළ යුක්‍රේනය අත්කර ගන්නා බවට පුරසාරම් දෙඩු රුසියාව හමුදා භටයන් 85,000ක් අහිමි කරගෙන පවතින බවයි යුක්‍රේන ජනපති කියා සිටියේ. අඛණ්ඩ මට්ටමේ රුසියානු තර්ජනයන්ට මුහුණ දෙමින් යුද්ධය ජයගැනීමට යුක්‍රේනය සූදානම් බවද ඔහු පැවසුවා. මේ අතර බෙලරුසියානු නායක ඇලෙක්සැන්ඩර් ලුක්ෂෙන්කෝ යුක්‍රේනය වෙත අනතුරු අඟවා තිබෙනවා. යුක්‍රේන හමුදා බෙලරුසියාවට තර්ජන මතු කරන බැවින් යුක්‍රේනය විනාශයට පත්වීමේ අවදානමක් පවතින බවයි ලුක්ෂෙන්කෝ සඳහන් කළේ. මේ අතර 2023 වර්ෂය සඳහා යුක්‍රේනය වෙත යුරෝ බිලියන 18ක් ලබා දෙන බව යුරෝපා සංගමය දැනුම් දී තිබෙනවා. මේට අමතරව අඛණ්ඩ මට්ටමේ යුද ආධාර යුක්‍රේනය වෙත ලබා දීමට කටයුතු කරන බවයි නිවේදනය කළේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.